මගේ නම් වයසේ ගෙවිලා ගලයි. තව මෙයාගේ වයසෙන් භාගයක්වත් ගිහිල්ලා වැඩ කර කර ඉති කොන්දේ අමාරු හැදලා ගෙදර ආවා. දැන් ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. කොන්ද රැඳ දාන්න තියෙනවා. මම නිසා අධ්‍යාපනයේ කඩාවත් පල්ලුණා. මට අසනීප එකක් නෙමෙයි ගානාවක් තියෙනවා. මම බදාගෙන අඬනවා අම්මේ මගේ තිබිච්ච හිින ඔක්කොම වතුර ගියා කියලා. සීට් පැට්‍රියට ගියා. ඒකට ගියාට පස්සේ මේ වැඩ කර කර ඉද්දි කොන්දේ අමාරු හැදලා ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ සති දෙකක් තුනක් විතර ගෙදර හිටිය අමාරු වෙනවා. ඊට පස්සේ සල්ලි නැති වෙනවා. ආයෙ වැඩට ගියා. ඊට පස්සේ දවස් 5ක් විතර වැඩ කරා. ඊට පස්සේ අමාරු වෙනවා. ගියක් ගියේම නැහැ. ඊට පස්සේ දැන් ඔපරේෂන් එකක් කරන්න තියෙනවා. කොන්ද රැඳ දාන්න තියෙනවා. ඒකට ලක්ෂ එකමාරක් විතර යනවා. එතන රිදෙනවා කියන්නේ? ඒ හරිය. තෙල් එහෙම ගානවද? මම තමා ගන්න. ඒවටවත් අඩු වෙන්නේ නැහැ. වේදනානාශක ප්‍රතිජාති දීලා. දැන් මෙයා කොහොමද ඔපරේෂන් වලට ගෙනියන්නේ? වාහනේ එක තමයි. කොයි වාහනයක්ද? වෑන් එකක් හරි මොකක් හරි කතා කරගෙන ඉස්සෙල්ලා ගෙනිච්ච අපි. හා. ඒ වාහනේට 10000. 10000ක් ගන්නවා. ඔව්. මට වෙන කුකුත් තුන්නේ මේ නම් යසනේ තුනේ. ඉන්න බලන්න කෙනෙක් නැති ඉන්නවා මේ මට මොන හරි වුණත් අදිසියෙන් මේ දරුවා අසරණයි සවුරුත් නෑ මගේ නම් වයසේ ගෙවිලා ගලයි තව මෙයාගේ වයසෙන් භාගයක්වත් ගිහිල්ලා අප්‍රියන් මාසෙ තමයි මන් නිසා මට අසනීප එකක් නෙමෙයි ගානාවක් තියෙනවා ඒ නිසා මෙයා මම නිසා අධ්‍යාපනයේ කඩාවත් පල්ලුණා ඊට පස්සේ ওই සීට් පැට්ටියට වැඩට ගියා ඒ වැඩට ගිහින් නම් මාස දෙකක් සම්පූර්ණම වැඩ කරා ඊට පස්සේ තමයි මේ ජුනි මාසේ දවස් 5ක් වැඩ කළා මෙයා ගෙදර ආවා කොන්දේ අමාරු හැමදාම කියන්නේ කොන්දේ අමාරු කියලා කකුල් කෙක්කුමයි කොන්දේ අමාරු කියලා ඊට පස්සේ මේ දවස් 5ක් වැඩට ගිහිල්ලා ඉතුරු දවස් 25ම මෙයා ඇන්දේ තමයි IT ගෙදර තමයි අම්මාමත් ඉති ඉස්සෙල්ලාම කලින් මේ කොන්දේට බෙහෙත් ගත්තා ගෑවා ওই බාම් ගැති ගෑවා සිංහල බෙහෙත් කරා කිසිම අඩුවක් තිබුණ නැහැ. ඊට පස්සේ ටික කඩු වුණාට පස්සේ මේ අපිට කන්න බොන්න දෙන්න කෙනෙක් නැති හින්දා මේ දරුවා ආයේ වැඩට ගියා. ඒ සීට් පැට්‍රියට. ඊට පස්සේ දවස් 4යි වැඩට ගිහින් වරුවෙන් මේ වැඩ කරන්න බෑ කියලා මේ අමාරු වෙලා මෙයාව කොහොමහරි එවලා තිබුණා. ගෙදර එවලා තිබුණා. ඊයින් පස්සේ මේ ඇන්දට වැඩිච්ච ළමයා තාමත් එන්නේ තමයි. තාමත් එන්නේ. මේත් කරා දැන් ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කිව්වා කොන්දට ප්ලේට් දාන්න ඕන කියලා සල්ලි සෑහෙන්න යනවා කියලා තමයි කිව්වේ ලක්ෂ එකමාරක් විතර අහිංසකයි අපි දුප්පත් ඇත්තටම අපිට එහෙම උදව්වක් දෙන්න කිසි කෙනෙක් හිටියේ නෑ ඒක තමයි උනේ දරුවද ඔපරේෂන් එක තියෙන්නේ මේ මාසේ 7 වෙනිදා තවමත් ඉතින් ඇඳේ අමාරුවෙන් අඬනවා වැළපෙනවා මාව බදාගෙන අඬනවා අම්මේ මගේ තිබිච්ච හිින ඔක්කොම වතුර ගියා කියලා මම මොනව කරන්නද දෙයියනේ මං උඩින්න දෙවියන්ට විතරයි මගේ දුක කිව්වේ දෙවියන්ට විතරමයි උදේ හවස හැම ගෙවෙන තප්පරයකම මම ප්‍රාර්ථනා කරේ මේ දරුවා සුව කරලා දෙන්න කියලා දැන් කීයක් සල්ලි අතේ තියෙනවද 29000ක් තියෙනවා කකුලට වෙලා තියෙන මීයෝ කාලා විස බීජ ගිහිල්ලා මීයෝ කාලා ඇඟිලි ඔක්කොගෙම මේ නිය පොත්තත් එක්කම කාලා ඒකට විස බීජ ගිහිල්ලා ওই මාළුල හොස්පිටල් එකේ ඔපරේෂන් එක කරේ. ඇයි මියෝ කෑවේ? දානේ අර අංශ භාගය හැදිලා හිටියානේ. ඊට පස්සේ ඒ කකුලට මොනවා වුණත් දැනුන්නේ නැහැ. ඒකෙන් තමයි මේ මොන දේ වුණත් දන්නේ නැති හින්දා එළි වෙලා බලනකොට ඇඟිලි ওই කෑලි හැමතැනම මස් කෑලි ඇඳේ පුරාම. ලේ මන් දන්නේ නැහැ මගේ මට වෙලා තියෙනවා කියලා. මම ඇවිදගෙන ගියා. බැලින්නම් හැමතැනම ලේ කකුලේ ඇඟිලි ඔක්කොම කාලා කෑලි ඇඳ පුරාම මියෝ ඉන්නද ගොඩක් මේ
හැමතැනම ඉන්නවා ඉතින්. විශේෂයෙන්ම ප්‍රධානම හේතුව තමයි මේ දරුවන්ගේ තාත්තා අපෙන් අයින් වීම. එහෙම හිටියනම් අද මෙච්චර අසරණ වෙන්නේ අපි ඇත්තටම. එයා නැති වුණොත් මට ඒ වෙලේ පුළුවන්කමක් තිබුණා ළමයිව මොන හරි රස්සාවක් කරලා ජීවත් කරන්න පුළුවන්කමක් තිබුණා ඉතින්. ඊට පස්සේ තමයි මේ මගේ ගෙඩි ගානාවක් ඔපරේෂන් ගානාවක් කරලා තියෙනවා. මගේ මුළු ශරීරෙම කපපු නැති තැනක් නැහැ. හැමතැනම ඔපරේෂන් කරලා කරලා කපලා කොටලා හැමතැනම මේ මට ඉතින් කියන්න තියෙන්නේ මගේ ජීවිතේ ගෙවෙන භාගයට භාගයක් හොස්පිටල් එකේ කියලා තමයි. දැන් පොඩි පුතා ඉස්කෝලේ නැත්තේ ඇයි? පොඩි පුතාගේ අධ්‍යාපනය කරන්නේ මේ ලොකු පුතාගේ ළඟ ඉස්පිරිතාලේ හිටියාම ළඟ ඉන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ ඉන්න අවුරුදු 15 ළමයාව තිබ්බා. ඉස්පිරිතාලේට කියලා තමයි තිබ්බේ මේ ළඟ ඉන්න මෙහෙම තියන්න වෙන්නේ මෙයාව තමයි කියලා. ඒත් ඉස්පිරිතාලෙන් කියන්නේ මේ ළමයාව බලන්න තවත් කෙනෙක් තියන්න වෙයි මොකද අඩු වයසේ කෙනෙක් ඉඳා කියලා. දැන් ඉස්කෝලේ යන්නේ නැහැ. මෙයා වුණාට කවදාකවත් බඩගිනී කියලා මට කරදර කරන්නේ ඕනතරම් බඩගින්නේ ඉන්නවා. ඇත්තටම එහෙම ඉවසන්න මෙයාට පුළුවන්. එහෙම ඉවසීමේ තියෙනවා ඉතින් බඩගින්න යට දරාගෙන ඉන්න පුළුවන්. එක් පොඩි එක්කෙනාට බඩගින්න ඉවසන්න බෑ. දැන් කනමන පොඩි වයසනේ එයාට එහෙම ඉන්න අමාරුයි ඉතින්. එයාට තේරෙන්නේ නැහැ කුරුම්බ ගිරියක් හරි කඩාගෙන යවනවා ඉතින්. මම මුකුත් කියන්නේ නැහැ ඉතින් එයා කඩාගෙන බිව්වට. එයාට කන්න බොන්න මොන දේ හරි කමන්නේ ලුණු හරි ලුණුයි බතුයි හරි එයා කනවා. බඩ පිරෙන්න ඉතින් තියෙන්න ඕනේ. එහෙම නැහැ ඉතින්. මට තියෙන විදිහට දෙනවා ඉතින්.